අපිදන්නවා දැම් මේ වෙන්නොට දෙදාස් විසිදේ කවුරුද්ධට පාසල්ට ලමයි ඇතුළත් කිරීම පිළිබඳව ටක්ලේක ගමුදවල තියනු අයදුම්පත් කැඳවල තියෙන. මේ අයතුම්පත් කැඳවීම තුළ සම්පූර්යම වෙලාතියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙදාස් එකකොලා වසරේ ලබාදුන්නු තීරණය සම්පූර්යෙන් උල්ලංඟනය කිරීමක්. අපි දන්නවා දෙදදාස් එ එකොලා වසරේ ශ්‍රෂ්්‍රාධිකරන නෝගයක්ත් දුන්න දෙදාස් දාසේ වසරේ සිට පන්තිය සිටියයුත්තේ ළමයි සංඛ්‍යාව තිස්පායි කියලා. පන්ේක ළමයි තිස්පාගල ද අපි ැක් පෞුගගේ කාල පුරාවටම පාසල්ල පන්තිය ප්‍රධාන ජනප්‍රිය පාසල් ළමයි පනහැටයිටිය. එකක ගරුවවැයටටත්තු ගන්න මර බරපදල ප්‍රශ්නයක් කලා තිබේ ේ මයි ඇතුළත්කිරීම ඉතාම නරකවිදියට මුදල් මුදල් ඩද ච ක්‍රියාමාර්ග බට පත්තර තිබ. මේ දතතුල තමයි ශ්‍රෂ්්‍රාධිකර නියෝගයක්ත්දුන්න දෙදාසෙොලා වසර අවුරදු ාගට පස්සේ දෙදදා ස්දාාසේදා මේ ක්‍රියාත්මයක් කරන්න කියලා. අධ්‍යාප්‍රමස කල්ලබාදදුන්න නමුත් අධ්‍යාපන මාත්‍යන්ශයේ එමකට පැවති රජය දෙදස් පාලෝ තිස්සතරම චක්කලග යුත් කල ැිනට තිීරන කරගන එම නියෝගේ ක්‍රියාත්ම කරීමට කල්ගත්තා දෙෙදාස් විසිියේක කවරුදෙසිට. නමුත් ඔවුන් දෙදස් දාසේ නම් පන්තිය ළමයි හතලියට සීම කරලලා දෙදස් දාසේ ළමයි අතලියයි දෙදස් දහතේ ළමයි තිස්්නමයයි. දෙදාස් දාාටේ ළමයි තිස්සාටයි. ඔගේ බසරින් වසර ළමයි අඩු කරලා. දෙදස් විසිය කවරුද්දේ ලමයි තිස්පාඩ සීම කරන්න ඉර්ණය කළ. වර්තමාන අධ්‍යාපන ලේක මාචාරය කපිල පෙරරත්. ඒවගේ ග ඒවුදෙම චක්කල ගැන් ුත් කරලා කිවවා දෙදාස් ෆිසිය කවුරුද්දේ පාසන ළමයි අතුලත් කරන්නේ ළමයි තිස්පායි කියලා. ඒ අනුව ගිය බසරේ. එක දෙදාා සිය කවුද මේ අවුරුද්දේ මයි පන්තිය ටතුළත් කරලා දින එක පන්තින ළමයි තිස්පායි. ඉ මේක තමයි කරලාතිෙන්. කොනද අපි න දෙදස් දාසෙන් දම්මත් ළමයි හතලියට අඩු කරලා අවුදධයෙන් අවුරුද්ධ මේ ඇවිල්ල යන්නේ. ො මයි තිස්පානදෑ ගැවිල්ල දියෙන්න්නේ. එතකොට එකක් සැරීම ශ්‍රෂ්්‍රාධි කරන යෝග විල්ලගනෙකළ කෝමද රජය ළමයි හතලියයා ඇතුලත් කරන්නේ. මේක සම්පූර්ය වැර්දිලියාවවා. අපි අනිවාරම ංකා ු සංගමට ්‍රේෂ් ාධි කරට කරුණ වාර්තා ැ සියල්ල කට ස ා න ක ේෂ ල් කිීම සබන්ධ. අපි පාස ති ම ං ්‍ය සබන්ධ ර ශේෂයෙන් ෝක ට වල්ල ම තුළ කිීම පන්තික යි ංකව පෑදිරිය දක් පල දියන්න. ඒ රට අපි දන ටවල්ල පන්තියක ළමයින්න සමාරට විස්සයි, සමරට විසිපායි ඉන්දයා පවා. න්තිෙක මයින්න තිහා ඉන්නන්නේ. ො අපින ලංකායි පන්තිකාම්රේක වර්ගඩි ප්‍රමාණ ත්තොත් වර්ගඩ රRCීයි. එතකොටද මේ ලමයින්ට මේ ළමයි කොමදේකසින්නේ. එතකොටද මේක පැහැදිලිවම වැරදි ක්‍රියාව. මොකද දැන් අනිත්පත්තෙන් ගරුවරටක හිරියාරයක්. ගුරුවරයාගේ අවධාන කොම දවාන යොමු කරන්නේ ළමයිටිගත්තයක වැඩ කරන්නේ කොමද මේකයි බලන්න. අපි ගත්වොත් ලංකාවේ ලමයි පාසල් ඇතුලත් කිරීම සම්බන්ධය. ලංකාවේ පාසැල් දාසිකසිය ඇත්තාතරත් යෙනො මේකසිේ ඇත්තා අතරය අපි ගත්තොත් පාසල් නමසිය දාතරකටම පළමු පන්තියට ඇතුළත්වීමේ සාමාන්‍ය ළමයි අතලි සතරයි දසම දෙකයි.ඒවගේ සමාාසල් පාසල් අටදාස් තිිස් අටක පලපු පන්තියට ඇතුලත්වීමේ සාමාන්‍ය ළමයි විස්තුනයි දසම අතරයි. එකන දැන් පාසැල් පන්තිකාමරල ඉට තිගෙන. එවගේ අපිදන්නව විශේෂෙන්ම ලංකාවේ ගුරු සිසු අනුපාතය ගත්වොත් විස්සට එකයි. සමාර පලාාතර ළමයි ධාතරක ගරුවරයෙකුත්තින්න. එතුවන පාසැල් සමසාධාර්ව සංවර්ධනය කිරීම තමයි කළ යුත්තේ. ඒමන ඇත්තුව තෝරාගත් පාසැල්, ජනප්‍රියයි පාසල් වල ඇතිවෙලා දින තරඟය තිීවරු කරන්න මේ ගන්න ක්‍රියාමාගක කට තමයි අපි කින්න. එක නිසා අපි මේ තීරණයට සම්පූර්ණය විරුද්ධයි මේක දැන්. ඇතමිි දන්න දැන් ආ්ඩුව මේ වෙන්න ට. ලංකාවවි පා අපි ්ජාතික පාසල් දහක්කදනවයි කියලා ඒව සංවර්ධය කල. එකම්පූර් වැරදි තින් දුවක් දැන්. එක පැත්තිේ පාසැල් සංවර්ධනය කරනු කියලා ඒම තිීන්දුවක් කරන කඩා කන. ඒම කියන ගම අනිත් පැත්තෙෙන් මේ ජනප්‍රියයි සම්මත. පසල් අතලික ආසන්න සංඛාක මේ බරපතල තරග තියන්නේ. ති මේක පල්ල පන්තිවල මයි සංඛ්‍යා වැඩිකරාට පස්සේ වෙන්නම කදද ඊට ආසන්න තියෙන සෙසු පලාවල ලමයින්ගේ පැමිණීම ඩුවෙනවා ළම ඇතුරත්වීම අඩුවෙන. ඉදේ පසල් වැහන තත්්‍යන පත්යනිකපැත්තිකින් පාසල් ීන නිසායික පැත්තිකින් පාසැල් වවීම තවත්තික්බන් වවා අනිත්ති ගුරුවරුන්ට මේක බරපතල ප්‍රශ්නයක් බට පත්නයගේම ලමයිහිටත් එක ප්‍රශ්නයන්.ඒනිසා මේ තීරණය අත්්‍රනෝමතික. ්‍රේෂ්්‍රාධි කරණය තීරලයක් වෙනස් කරේ කෝමත කියෙන ප්‍රශ්නය අපිට තියෙන්නේ. ගොකද අපිදන්නවාදැ මේ මේවා කරන්නේ මොට පදනමින්ද කියන කාරණාව පිළිබඳව අප පැහැදිතාාව ඇත්ති ොදත් පෞගිය කාල පුරාවටම ආණ්ඩුව ඇසිරු ආකාරය තුළ. එක ආ්ටුව පෞ්ගේ කාල වැසිෙන් ්‍රේෂ්‍රධිරය සම්බධන් ඇසිරු ආකාර අපි දකිනවා. දෙකනිසා ්‍රේෂ්්‍රධිකර වන් කරන්න පාන කාණාව. අපි නැව නවතවධාරණය කරනවා. අපි කියන ආණ්ඩුවට. මේ ගත්ත තීරණය වැරදි. ඒවගේ අපිධාන්නුව විශේෂෙන් කොළඹ රාජිකය විද්‍යාලය ආදිශයෙන් ගුණු කරන්න අඩුවක් රාජිකය විද්‍යාලට බරපදර සත්‍ර ැති පංචල ළම තුළ කිීම සම්බන්ධයෙන් අභ්‍යාචනාති කරණයට. මේ මේක සම්බන්ධෙන් අභ්‍යාචනාති කරණ තිීන්දක් ලබදී ලතියන දෙෙදාස්ථානමය ඔක්තො පරමාස සියාාතර වෙනද ඒ තීරණය ලබාදී ලතියෙන් එත්මකක්ද අතුරුතාන අතුරනියෝගයක් දරතියෙන්නේ දෙදස්ෙ කොල්ලයි නියෝගේයට අනුව පන්තික සිිගුත්තේ ලමයි තිස්පායි එක එක්මල ලමයි දාන්න එපාගෙන කාරනව පෑදිලියම අතුරු තානමක් කට්ට මේ අභ්‍යාචනාි කරන දීලා දයන. එතකොට ද අතරමැද පන්තිවොට ලමයි ඇතුළත් කිරීමත් වලක්වල තියෙන වනං. එක වසට ඇතුළත් කිීම ළමයි තිස්පාට සීම කරලා ති ක්‍රියාත්මක වෙලා තියෙනන. කොහෝමද ආණ්ඩුව මේවිදිියයට ඇතුළත් කිරීම සම්බන්ධෙන් තීරණ ගන්න. මේ කොරෝන තත්ය තුල ආණ්ඩුව තමන්ට හිතෙන් ඉත්තරල තන ඒ ්‍රියත් කර ම කොද කරන්න. හදකවල මක පැරති යයි මොකද ජනතාවගේ වල්ල අනි ය වල්ල ගල්ලන් න ේ ක්‍රියාප කර . අපි දන දැන් ඇතරම දැන් ත් පවග අප අපිගත්තු දස් දැන් විිසිිය කවුරුද්දේ පලමස ම ඇතුලත් කිරීම ගත්තුත් ඒ ඇතුලත් චච මයිට බස්නයිර පලාතේ එක සතතියක් පාසල් පැවතිලනෑ. බස්නාට පලාතේ පලම වසරට ඇතුලත් ච මන්ට අපි දන එක සතතියක් පාසල් පැවතිලනෑ ලග සසු පලාත්ල. සෙ පවතිරන්න පාසල් ම තුත් රයි ගේියවුරදෙත්තේමයි. දෙද ස් අවරද ලමයිට ඕකයිතත්. ඒ ලමයිට අධ්‍යාමනය ලබාදීමේ ක්‍රමවේදයම කක්දගනක පැත්තකින් ති කියලා ආණ්ඩ වෑස්තින ලබවද ලමයි ඇතුළත් කිරීම වැඩිරගන්න. ඇති මේකද අවශ්‍ය. එකනිසා අපි ආ්ඩුඩිකෙන ප්‍රමුකතාආන්ඳනගන්න කියලා. ප්‍රමුකතාඳුනගන්න තීන්දු තීරණ අතරගන්න මේ වගේ අත්තනෝමතික තීරණ ක්‍රියත්න කරන්න එ පාහිලාිගෙන අපි අනිවාාරීමම. दि जावा के कार रहात अभी